තෙරුවන් සරණයි සුපින්නතුනි බෙල්ගොඩ උඩුපිල දහම්මැදුරු විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පිහිටි ටීවී දිදුල බෞද්ධ රූපහානි නාලිකාවේ ගම්පහ ප්‍රාදේශීය මැදිරි සංකීර්ණයේ සිටයි මෙලෙසින් ඔබව මුණ ගැසෙන්නේ අද මේ පැයට නියමිත දායකතු ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා මේ උතුම් තම් සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුනා බියගම ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධිපති විචිත්‍ර ධර්ම කතික අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය දොළොස්වල උදිත දීර පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් ඕනෑකමින් නමස්කාර පූරකව මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට පිළි අරගනු ලබනවා සාදු 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 එසේ නම් පින්වතුනි සදැහැති දායකත්වයන්ගෙන කටයුතු කරනු ලබන පින්වතුන්ට සිහිපත් කරනවා ඔබ ඊටාත්ම ශ්‍රද්ධාවෙන් සකස් කර ගන්නට යෙදුන ඒ අලංකාරවත් වූ සුගන්ධවත් වූ පුෂ්ප වට්ටිය ප්‍රථමයෙන්ම පින්වන්ත වූ දේශකයන්න් වහන්සේට අතගස්වා ඊ නවසන ලෞතුරු තථාගත ශාන්තිනායක මාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඊ මහත් වූ භක්තියකින් පූජා කරන හැටියටත් ඒ වගේම සකස් කර ගන්නට යෙදුන දැහැත් වට්ටිය පින්වන්ත වූ දේශකයන්න් වහන්සේට පිළිගන්වා උන්වහන්සේට මේ උතුම් ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා ආරාධනා කරන හැටියටත් සිහිපත් කරනවා සුපින්වත්නි අද මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනාව වෙනුවෙන් සදැහැති පින්බර දායකත්වයන්ගෙන කටයුතු කරනු ලබන්නේ දැහැබඩ නැගෙනහිර අංක 92 නිවසේ පදිංචි අමිල තුෂාර දර්ශන ඩයනියන දූවරුන් සහ සුජාතා ගංගායන ලේලිලා සහ ප්‍රියශාන්ත බෑනා විසින් ඔවුන්ගේ පින්බර වූ අරමුණ හැටියට ඔවුන් සඳහන් කර තිබෙනවා ඩෑබඩ නැගිනහිර අංක 92 නිවසේ පදිංචි KAD චන්ද්‍රා පත්මිනී මෑණියන්ගේ 72 ජන්මදිනයේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට මියපරළුව ගිය මෑණියන්ගේ දෙමෝපියන් වන KAD කර්ණේලිස් අප්පුහාමි යසවති ගණේපල යන අයට සසර දුකින් මිදී මාර්ගඵල අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්නටත් මීට වසර 34කට පෙර මියපරළුව ගිය ස්වාමි පුරුෂයා වන DM හේමරතන චූටි මුදලාලීට සහ මීට වසර 12කට පෙර මිය ගිය ටිරාන් චන්දන ලොකු පුතන් වන්ටත් පත්මසිරි සහෝදරයාටත් සසර වසනාතුරු මෙවන් අකල් මරණ සිදු නොවීමට මේ පින් හේතු වේවා වාසනා වේවා සාමි පුරුෂයාගේ දෙමෝපියන්ටත් ඒ වගේම සහෝදර සහෝදරියන්ටත් මේ පින් අත් වේවායි ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම සුජීවත්ව සිටින අමිල තුෂාර දර්ශන ඩයනියන දූ දරුවන්ට ඒ වගේම සුජාතා ගංගා ප්‍රියශාන්ත යන ලේලිලාට සහ බෑනාට නිදුක් නිරෝගී රැකිලක්ෂා ව්‍යාපාර දියුණු වී පෞල් ජීවිතේ සාර්ථක වේවා සසර දුකින් මිදීමට මේ පින් හේතු වේවා වාසනා වේවායි ප්‍රාර්ථනා කරන්නට දසින්දු හිරුක පසින්දි යසඳි බිනුති සඳුවර යන මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට නිදුක් නිරෝගී භාවය සහ ශක්තිය ධෛර්යය වාසනාව ලැබීමට මේ පින් හේතු වේවා වාසනා වේවා ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘවර සහ සභාපති තැන්පත් අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය මාලිගාවිල අස්සජි පින්වත් ස්වාමින් වහන්සේටත් වැඩම කරන්නට යෙදුන පින්වන්ත වූ දේශකයන්න් වහන්සේටත් ඒ වගේම ටීවී දිදුල සමස්ත කාර්ය මණ්ඩලයටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවය දීර්ඝායු සම්පන්නියම ලැබේවා යන පින් සිතිවිලි පෙරදරි කරගනිමිනුයි අද මේ පින්වතුන් මේ උතුම් ධර්මදේශනා වෙනුවෙන් සදැහැති පින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अनमतग्गो यं भिक्खवे संसारो पुब्बा कोटिन पञ्ञायति अविज्ञा निवरणानं सत्तानं तन्हा संयोजनानं संधावतं संसरतं ति वासनावंत कारुणिक सत्पुरुष पिन्वत्नी दिदुल माध्य जालय मगिन विकासनय वन मे उदार सद्धर्म देशना वेहि अद दायकत्वय धरमिं कटयुतु करनवा वैबोड नगेन हिर अंक अनुदेक निवसेहि पदिंचि अमिल तुसार दर्शन डायनि यन सत्पुरुषयन् सह सुजाता गंगायन लेलिला सह प्रियशांत बैना कियन मिन्न मे पिन्वंत महात्म महात्मीन इदिं ए पिन्वतुन बहुम सतुरट पत्वेंद अद जीवितेट एकतु करगंड सूधानं मेन्ने महाविशाल ऊ कुसल धर्मयक् बुदुरजानन वहांसे जीवमानव वेड सिटिन काले देवलोव देवियन अतर प्रश्न कीपयक् पिलिबंदव साकच्छा कला ए प्रश्न कीपय तमयि दानयन अतरिं अग्रम दानय कुमक्द कियन प्रश्नय ईलंग प्रश्नय तमयि रसयन अतर तिबेन अग्रम रसय कुमक्द कियन प्रश्नय ईलंग प्रश्नय आसावन अतर तिबेन नत्तं एलीम अतर तिबेन उतुम एलीम कुमक्द एवगेम सियलु दुख नतिकर गान्ने कोहुमद मेन्न मे वगे प्रश्न कीपयक् पिलिबंदव साकच्छा कला देविवरु इतिन देविवरु ए पिलिबंदव एक एक अदहस दरनवा ए आयट यम किसे विनिश्चयकट तीरणयकट एन्न बेरी उना ईलंगट देववरु एकतु वेला सतर वरन देवी रज दरुवन हमु एन्नट गिया सतर वरन देवी रज दरुवन इन्ने चातुम महाराजिक कियन दिव्य लोके एके इन्ने देववरु हतर देना तमाय चातुम महाराजिक दिव्य लोकये नायकत्वे दरन्ने अपि कौरुत् अहला तियेनवा विरूड विरूपाक्ष वैश्रवण इलंगट धतराष्ट्र धुतराष्ट्र केलत् संस्कृत हुरुवट लांकिकयन् भाविता करणवा पालियेन धतराष्ट्र संस्कृत हुरुवट अपि सिंहलेन कियने धुतराष्ट्र केन नम इतिं मे सतर वरन् देवी रजदरुवन्गेन् मे प्रश्न पिलिबंदव ऐहुवा ए वेलावे सतर वरन देवरु प्रकाश कला मे पिलिबंदव अपि विमसन्नट ओनि यमक पिलिबंदव दहस्साकारयकट हितन्न पुलुवन् नुवनक् तियन शक्रदेवेन्द्रयागेन् कियला शक्रदेवेन्द्रय महा प्रज्ञावन्तयि एतुमन्त यम किसि देयक् पिलिबंदव क्रम दाहकट कल्पना करन्न पुलुवन् इतिं अपि शक्रदेवेन्द्रयगेन् अहमु कियला तीरणय कला देववरु गिया शक्रदेवेन्द्रया लंगट
ගිහිල්ල වන්දනාමාන කරලා මේ ප්‍රශ්න හතර ඇහුවා. ඒ අවස්ථාවේ සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රකාශ කරනවා මේ ලෝකයේ හොඳට ඉරපායලා තිබෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදී හඳ පායලා ලෝකය ආලෝකමත් වෙනවා. ආලෝකයෙන් ප්‍රයෝජනය ඇති මිනිස්සෙක් හිරු මඩල තියෙද්දි හිරු මඩල පැත්තකට දාලා සඳ මඩල තියෙද්දි සඳ මඩලෙන් ප්‍රයෝජන ගන්නෙ නැතුව සඳ මඩල පැත්තකට දාලා ආලෝකය හොයාගෙන කලාමැදිරියෙක් ළඟට එනවා. කලාමැදිරියෝ දැකලා ඇතිනේ අර රැට ලයිට් එකක් දාගෙන පියාඹන පුංචි මැස්සෙක්. ඉතින් සක්‍ර දේවේන්ද්‍රයා කියන ඔබලා කළා තියෙන වැඩෙත් හරියට ඒ වගේ හිරු මඩලක් වගේ සඳ මඩලක් වගේ තුන් ලෝක ධාතුවම බබලවමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. ඉතින් බුදු කෙනෙක් ලෝකේ වැඩ සිටියේදී මොකටද මන් ළඟට මේ ප්‍රශ්න අරගෙන ආවේ කියලා ඇහුවා. ඉතින් සක්‍ර දේවේන්ද්‍රය ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේගෙන්ම මේ ප්‍රශ්න විමසා ගන්න. ඉතින් දෙවිවරු පිරිසක් සක්‍ර දේවේන්ද්‍රයාද සමග බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට ජේතවනාරාමයට පැමිණියා. වන්දනාමාන කළා. වන්දනාමාන කළා මේ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා. උන්වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ගාථාවක් වදාලා. ඒ ගාථාව අපි කවුරුත් දන්න ගාථාවක්. සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බං රසෝ ධම්ම රසෝ ජිනාති සබ්බං රති ධම්ම රති ජිනාති තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. ඉසලා මහපු ප්‍රශ්නය තමයි සියලු දානයන් අතර තියෙන උසස්ම දානය කුමක්ද? බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වෙනවා. තවත් විදිහකින් කියනවා නම් සියලු දානයන් පරදවා ධර්ම දානය ජය ගන්නවා. ඔය ජිනාති කියන වචන තේරුම ජයගනී කියන එකයි, දිනයි කියන එකයි. ඒක පැහැදිලි කරලා දෙනවා ධම්මපද අට කතාවේ උපමාවකින්. මනුස්සයෙක් මේ පෘථුවිය බෙර ඇසක් වගේ සමතලා කරනවා. උපමාවක් විතරයි, කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පෘථුවිය හරියටම සමතලා කරලා සිවුරෙන් සිවුර ගෑවෙන විදිහට බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා විතරක් වාඩි කරවනවා පෘථුවිය පිරෙන්න. එහෙමත් කරන්න බෑනේ, එච්චර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් ලෝකේ නෑනේ. උපමාවක් විතරයි කියලා කියවනේ. වාඩි කරවලා ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් ගොබ වගේ මද සිලිටු කසී සලු වලින් සකසන ලද තුන් සිවුර බැගින් පූජා කරනවා. තුන් සිවුර දන්නවනේ, අන්දන සිවුර, අන්දන කඩය කියලා අපි කියන්නේ. ඊළඟ එක තනි පොට සිවුර. ඊළඟ ශ්‍රෙදි දෙකක් එකට තියලා මහලා තියෙන සිවුරක් තියෙනවා. ඒකට කියනවා දෙපොට දාලා තියෙන හන්දා දෙපොට සිවුර කියලා කියනවා. අන්න කසී සලු වලින් හදපු තුන් සිවුර ගානේ පූජා කරනවා මේ ඔක්කොම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලට. ඊට වඩා පිනක් ලැබෙනවා එක ධර්ම දානයකින්.
අන්න ධර්මදානේ වටිනාකම දක්වන්න අටුවාවේ සඳහන් කළ උපමාව ඊළඟට කියනවා පෘථුවිය පිරෙන්න වැඩ සිටින බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට දිව්‍ය භෝජන හා සමාන වූ ඒ වගේම දෙව්ලොව තියෙන සුදා භෝජනය හා සමාන වුණ රජගෙවල් වල පිසින ව්‍යංජන 32ක් සහිත පළතුරු කැවිලි සහිත රාජ භෝජනය හා සමාන භෝජන පාත්‍ර පුරවලා පූජා කරනවා මේ ස්වාමින් වහන්සේලාට පෘථුවිය පිරෙන්න වැඩ සිටින බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට දිව්‍ය භෝජන හා සමාන භෝජන පාත්‍ර පුරවලා පූජා කරනවාටත් වඩා ධර්ම දානමය පින්කමක් කර ගැනීම උතුම් වෙනවා ඒ තමයි දෙවනි උපමාව ධර්ම දානේ වටිනාකම සඳහන් කරන්න ඊළඟට තුන්වෙනි උපමාව පෘථුවිය පිරෙන්න වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට ප්‍රමාණවත් වන විදිහට ආවාස හදනවා ලක්ෂ ගණනක් ආවාස හදනවා ආවාස හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගික කළ පූජ කරනවා ඒ පූජාවටත් වඩා වටිනවා එක ධර්ම දානමය පිනක දායකත්වය ඊළඟට හතරවෙනි උපමාව මේ ලෝකයේ තියෙන වටිනාම බෙහෙත් වර්ග පහක් තියෙනවා පංච බේසජ්ජ කියලා පංච බේසජ්ජ තමයි සප්පි එළඟි තෙල් නව නීතං වෙඬරු වෙඬරු කියන්නේ බටර් වලට තේලං තල තෙල් මදු මීපැණි පානිතං උක්කකුරු මේවා තමයි උසස්ම බෙහෙත් ප්‍රනීත බෙහෙත් කියන්නේ ඉහළම ඖෂධ පූජාවක් කරනවා නම් බුදුරජාණන් වහන්සේලාට එහෙම ඒ කාලේ පූජා කළේ මේ පංච බේසජ්ජ උසස්ම ඖෂධ විදිහට මොකද ඒවා පරිහරණය කරන්න පරිහරණය කිරීම ශරීරයට බොහෝම හිතකර වෙනවා අර පෘථුවිය පිරෙන්න වැඩ සිටින බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට පාත්‍ර පුරවලා පංච බේසජ්ජ පූජාව කරනවටත් වඩා පිනක් ධර්ම දානමය පින්කම කියලා සඳහන් කළා ඒ උපමා හතරෙන් තේරුම් ගන්න ඕනි ධර්ම දානමය පිනක් කොයිතරම් වටිනවාද කියන කාරණාව ඇත්තටම ඊළඟට මේ දෙවිවරු අහපු ප්‍රශ්නය තමයි රසයන් අතර තියෙන වටිනාම රසය කුමක්ද උතුම් රසය කුමක්ද බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බං රසෝ ධම්ම රසෝ ජිනාති සියලු රසයන්ට වඩා සියලු රසයන් පරදවා ධර්ම රසය ජයගනී කියලා මේ ලෝකයේ රස වර්ග කීපයක් තියෙනවා එකක් තමයි කන්ද රසය කියලා කියනවා කන්ද රසය කියන්නේ කඳේ තියෙන රස දැන් අපි උග්ගස් වල එහෙම කඳනේ කන්නේ ඊළඟට බලන්න කිතුල් බඩ ඒවා පිටි එහෙම ගන්න ඒ කඳේ කඳ මුල් කරගෙන මේ රසයත් අපි ලබා ගන්නෙ ඒ වගේ කඳ ආහාරයට ගන්න දේවල් තියෙනවා තව ගොඩක් දේවල් ওই නිමිති වලත් අපි කොළ විතරක් නෙමෙයි නිමිති කඳත් අනුභව කරන්නේ ලීස් කඳ අනුභව කරන්නේ අන්න ඒ වගේ ඒවට කියන කන්ද රසය කියලා ඊළඟට පත්ත රසය කියලා කියනවා කොළවල තිබෙනා වූ රසයට ඒක අපි කවුරුත් දන්නවා කොළ වර්ග අපි අනන්තවත් ආහාරයට ගන්නවා ඒ කොළවල තිබෙන රසය මූල රසය කියලා තියෙනවා මූල රසය කියන්නේ මුල්වල තියෙන රසය මුල්වල තියෙන රසය තමයි ඔය සියලුම අල වර්ගවල තියෙන්නේ
අලවර්ග කියන්නේ සමහර සාකවල මුල් අර ටිකක් පිටි සහිතව පෝෂණය වැඩි වෙලා එහෙම හැදෙන අවස්ථා තියෙනවනේ සමහර වර්ගවල ඒ අලවර්ගවල ඔක්කොගෙම තියෙන්නේ මූල රසය මුල් වල තිබෙන්නා වූ රසය තියෙනවා ඊළඟට පළ රසය කියලා තියෙනවා පළ රසය කියන්නේ ගෙඩි වල තිබෙන රසය ඒකත් අපිට අලුතෙන් කියලා දෙන්න ඕනි නෑ පළතුරු ගෙඩි වර්ග තියෙනවා එළවලු වලට ගන්න ගෙඩි වර්ග තියෙනවා ඖෂධ වලට ගන්න ගෙඩි වර්ග තියෙනවා ඒවා තියෙන්නේ පළ රසය කියන රසයයි ඒවා තුල තියෙන්නේ ඊළඟට තියෙනවා සමහර ඒවා පොතු රසය දැන් බලන්න සමහර දේවල් වල පොතුත් පොතු වලත් රසය ගන්නවා විශේෂයෙන් ඒක අපිට ගොඩක් දකින්නට ලැබෙනවා ඖෂධ පිළියෙල කිරීමේදී ගොඩාක් ගස්වල පොතු ගන්නවනේ ඖෂධ හදන්න ඒවැය තියෙන්නේ පොත්තේ රස මේවා තමයි ඒ කාලේ තිබුණ රස වර්ග අන්නේ සියලු රසයන්ට වඩා වටිනවා ධර්ම රසය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අර රසයන්ගේ රස වැටිච්ච අයට එක දිගට කාලයක් ඒ රසවත් දේවල් කන බොනකොට එපා වෙනවා අපිට උනත් ගොඩාක් දේවල් කන බොනකොට එපා වෙනවනේ ඇත්තටම අපිට ටිකක් එපා නොවි දැනට තියෙන්නේ ඔය බත් වල තියෙන රස පරිප්පු වල තියෙන රස පොල් සම්බෝල වල තියෙන රස වගේ රසවල් දෙකක් තුනක් විතරයි අනික් ඒවා මාසයක් දෙකක් එක දිගට කනකොට එපා වෙනවා නමුත් යම් කිසි කෙනෙකුට ධර්ම රසය වැටුනොතින් හරියට ධර්ම රසය වැටිච්ච කෙනා කවදාවත්ම ඒ ධර්ම රසය අනුභව කරන එක නවත්තන්නේ නැහැ. කවදාවත් ධර්ම රසය ඒ තැනැත්තාට එපා වෙන්නේ නැහැ. එච්චර වටිනවා. ධර්මය හරියට ලැබිච්ච අය පුදුමාකාර විදිහේ සතුටකින් ජීවත් වෙලා තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ මහා කප්පින කියලා රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා බණ අහලා පැහැදීමටපත් වෙලා සම්මා සම්බුද්ධ ශාසනේ මහණ වුණා. ඉතින් මේ මහා කප්පින තෙරුන් වහන්සේ නිතරම භාවනා කරමින් වැඩ සිටින්නේ. වාඩි වෙලා කොන්ද ඍජුව තබාගෙන නිතරම භාවනා කරන ඉරියව්වෙන් වැඩ සිටින්නේ. සමහර වෙලාවට මහා කප්පින කියන මේ ස්වාමින් වහන්සේ කියනවා අහෝ සුඛං කියලා. අහෝ සැපතකි කියලා. අනිත් ස්වාමින් වහන්සේලා මේක අහගෙන හිටියා උන්වහන්සේ හුදකලා වෙලාවට අහෝ සුඛං අහෝ සුඛං අහෝ සැපතකි කියනවා. අහගෙන ඉඳලා අනික් ස්වාමින් වහන්සේලා හිතුවා අනිවාර්යෙන්ම මුන්වහන්සේට රජකම මතක් වෙලා වෙන්න ඇති කියලා. අනිත් ස්වාමින් වහන්සේ හිතුවා මේ ඉතින් අපි වගේ දුප්පත් පවුලකින් ඇවිල්ලා මහණ වෙච්ච කෙනෙක් නෙවෙයිනේ. රජ පවුලක ඉපදිලා රජ කෙනෙක් වෙලා ගොඩාක් සැප විඳ කෙනෙක්නේ. අර රජකම මතක් වෙලා කියනවා ඇති රජකම සැපයක් කියලා වෙන්න ඇති ඔය කියන්නේ කියලා හිතුණා නිකමට. පෘථග්ජන අයනේ. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේට ගිහින් ප්‍රකාශ කළා. ස්වාමීනි මහා කප්පින තෙරුන් වහන්සේට රාජ සම්පත් මතක් වෙලා. අහෝ සැපයකි කියනවා නිතරම. බුදුරජාණන් වහන්සේ කතා කළා මහා කප්පින තෙරුන් වහන්සේට. කතා කළා ඇව්වා මහා කප්පින
ඔබට රජකම මතක් වෙලා රජකම සැපයක් කිය කියා කියනවාද මහා කප්පින තෙරුන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ දන්නව ඇතිනේ මං කියන වචනේ අර්ථය උන්වහන්සේ වදාලා මහා කප්පින ඔබ කියන්න මම අහන ප්‍රශ්නයට පිළිතුර කියලා මහා කප්පින තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ මම ගෙදර ඉන්න කාලේ රත්තරන් තැටියක ආහාර පාන අනුභව කරන්නේ ඒ ධනවත් රජවරු එහෙමයි සමහර දැනට ඉන්න ධනවත් රජවරුන්ට සමහරට රත්තරන් වලින්ම හදපු කාර් තියෙන රජවරු ලෝකේ ඉන්නවා දැනට රත්තරන් වලින් හදපු පාවහන් තියෙනවා අපිට හිතන්නවත් බෑ සමහර රටවල් වල මැති ඇමතිවරු ඉන්න ගෙවල් වලට රත්තරන් වලින් රිදී වලින් ගේට්ටු දාලා ලොකු මැණික් ගල් ලස්සනට අල්ලලා තියෙනවා සමහර ධනවත් රටවල් වල මිනිස්සු ඉඳ ගන්න පුටුවේ ඇඳ යත තියන්න හදලා තියෙන්නේ ලොකු මැණික් ගල් අල්ලලා අම්මේ කියන්නේ කවුරුත් නිකන් කියපුව නෙමෙයි මම දැකලා තියෙන ඒවා කියන්නේ එච්චරට දියුණු ලෝකේ රජවරු ඉන්නව අදටත් ඇත්තටම ඉතින් අදටත් වඩා ඒ කාලේ රන් රිදී මුතු මැණික් කොහොමත් බහුලයිනේ අදට වඩා ඉතින් කිව්වා ස්වාමීනි මම ඒ කාලේ ආහාර පාන අනුභව කරන්නේ රත්තරන් තැටියක ස්වාමීනි මම මේ රත්තරන් තැටි අතහැර දාලා බුද්ධ ශාසනේ මහන වෙලා මැටි පාත්‍රයක් මගේ අතට ගත්තා මැටි පාත්‍රයක් මගේ අතට ගැනීම ඒක තමයි බුදුරජාණන් වහන්සේ මගේ දෙවනි අභිෂේකය කියලා ප්‍රකාශ කළා දෙවනි අභිෂේකය දෙවනි වර රජකම ලැබීම දෙවනි වර රජකම ලැබීම කියන්නේ දැන් වගේ නෙවෙයිනේ දැන් දෙවනි වර රජකම ලැබීම කියන්නේ අපේ වගේ රටවල් වල නම් එක සැරයක් පැරදිලා ආය ඡන්ද ඉල්ලලා දිනුවා කියන එකනේ ඒ කාලේ දෙවනි වර රජකම ලැබීම කියන්නේ අර ප්‍රාදේශීය රජ කෙනෙක් රටේම පාලකයා වුණා වගේ උසස් තත්ත්වයක් අන්න එහෙම ප්‍රකාශ කළ බලන්න ධර්ම රසය විඳගත් අය කොයි තරම් සතුටෙන් වාසය කළාද කියලා ලෝකේ තියෙන රසයන් අතර උතුම්ම රසය තමයි ධර්ම රසය ඊළඟට අහුව ප්‍රශ්නය තමයි ඇලීම් අතර තියෙන උතුම් ඇලීම කුමක්ද අපි මේ ලෝකේ ප්‍රධාන වශයෙන් ඇලෙනව කාරණා හයකට රූපවලට ඇලෙනවා ශබ්දවලට ඇලෙනවා සුවඳ වර්ගවලට ඇලෙනවා කෑමවල තියෙන රසයට ඇලෙනවා ශරීරයට ලැබෙන ස්පර්ශයන්ට ඇලෙනවා ඊළඟට හිතට එන සිතුවිලි වලට ඇලෙනවා ඔච්චරයිනේ ඇලෙන්න තියෙන්නේ ඔවිත අමතරව වෙනත් ඇලීම් නැහැ අපිට ඇත්තටම ඇලීමක් ඇති වෙනවා නම් ඇලීමක් ඇති කරගන්න තියෙන්නෙම රූපවලට ශබ්දවලට සුවඳට රසයට පහසට සිතුවිලි වලට ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා සමහර කෙනෙක් ධර්මයට ඇලෙනවා ධර්මයට ඇලුනොත් ඒ ඇලීම තමයි ඇලීම් අතර තියෙන උතුම්ම ඇලීම බවට පත් වෙන්නේ ධර්මයට ඇලෙනවා කියන්නේ සමහර අය ධර්මයට ආස කරනවා බුදුන් වඳින්න ආස කරන අය ඉන්නවා පන්සිල් රකින්න ආස කරන අය ඉන්නවා අටසිල් ගන්න ආස කරන අය ඉන්නවා බණ අහන්න ආස කරන අය ඉන්නවා පිරිත් අහන්න ආස කරන අය ඉන්නවා අන්නේ ඒව තමයි භාවනා කරන්න ආස කරන අය මේ තමයි ධර්මයට ඇලීම ඇලීම් අතර තියෙන උතුම් ඇලීම තමයි ධම්ම රති සබ්බං රති ධම්ම රති ජිනාති
සියලු ඇලීම් අතර ධර්ම රතිය උතුම් වෙනවා කියලා දේශනා කළා. ඊළඟට උන්වහන්සේ වදාලා ඊළඟට අහනවා දුකින් නිදහස් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හක්ඛයෝ තණ්හාව සය කිරීමෙන් සියලු දුක දිනා ගන්නට පුළුවනි කියලා. තණ්හාව සය කිරීමෙන් සියලු දුක දිනා ගන්නට දුක ජයග්‍රහණය කරන්නට පුළුවනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඇත්තනම දුක කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි මේ දේශනාවන් අනන්තවත් අප්‍රමාණවත් අපේ මේ කන් දෙකෙන් අහලා තියෙනවා. දුක පිළිබඳ වදාළ දේශනා අනන්තවත් අප්‍රමාණවත් අපේ ඇස් දෙකෙන් කියවලා තියෙනවා. ඒක නිසා අපිට දුක අවබෝධ වුණේ නැතුවට දුක පිළිබඳ යම් තේරුම් ගැනීමක් යම් දැනුමක් අපිට තියෙනවා. තේරුම් ගැනීමක් දැනුමක් තිබ්බට අපිට තවම දුක නම් අවබෝධ වෙලා නෑ. ඇත්තටම ඉස්සර හිටි සමහර අය හිතුවේ දුක අවබෝධ කරගන්න තියෙන එකම ක්‍රමේ තමයි දුක් විඳින එක කියලා. ඒක නිසා ඒ කාලේ සමහර තාපසවරු එක එක දුක් විඳින ප්‍රතිපත්ති අනුගමනය කළා. අදටත් එහෙමයි. අදටත් හිමාලයේ ඉන්නව සමහර තාපසවරු දැඩි දුක් ප්‍රතිපත්ති අනුගමනය කරන. ඔබට අන්තර්ජාලයේ ඔස්සේ උනත් හොයා ගන්න පුළුවන් බුද්ධ කාලේ තිබ්බ පංච තාපය කියලා සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ. මහා ගිනිමෙල හතරක් ගහලා හොඳට පායන වෙලාවක මේ ගිනිමෙල හතර මැදට වෙලා හතර පැත්තෙන් ගිනිමෙල හතරක් ගහලා මැදට වෙලා භාවනා කරනවා. අදටත් ඉන්නව තාපසවරු ඒ විදිහට භාවනා කරන මිනිස්සු විශාල විදිහට එකතු වෙලා මෙතුමා කරන මේ උදාර ප්‍රතිපත්තියට උදව් කරන්න ඕනි කියලා මිනිස්සු එක දිගට ගිනිමෙල වලට දර දානවා. අර තාපස්තුමා මැදට වෙලා අච්චර රස්නේ තියෙද්දි භාවනා කරනවා. ගිනිමෙල හතරෙන් රස්නේනවා. උඩින් ඉර හිරු එළියෙන් රස්නේ වැටෙනවා. මේකට කියන්නේ පංච තාප වෘතය කියලා. ඒ වගේම සමහර තාපසවරු ඉන්නවා බුද්ධ කාලෙත් හිටි අදටත් ඉන්නවා අධික කටු සහිත පඳුරු කපලා ගොඩක් ගහලා මේ කටු සහිත පඳුරු ගොඩක සාමාන්‍ය අඟලක් එකහමාරක් වගේ කටු තියෙන කටු සහිත පඳුරු ගොඩක තමයි එයාලා සැතපෙන්නේ රාත්‍රී කාලයට. ඒක උඩින් රෙදි කඩක් දාන්නේ ඒක උඩින් මෙට්ටයක් දාන්නේ. එයාලා හිතනවා මේ විදිහට දුක් විඳිනකොට දුක නැති කරගන්න පුළුවන් කියලා. ඒ වගේම බුද්ධ කාලයේ තිබ්බා තව උදක සුද්ධිය කියලා තාපස ක්‍රමයක්. සීතල කාලයට ජලයට බහිනවා. එයාලා හිතුවේ එහෙම ජලයට බැස්සහම කෙලෙස් සීතල වෙලාම නැති වෙලා යනවා කියලා. ඒ වගේම කෙලෙස් වතුරේ හේදිලා යනවා. අදටත් බලන්න එක උත්සව කාලයක් තියෙනවා ගංගා කියන ගඟට ලක්ෂ ගාණක් එකවර බහිනවා උදක සුද්ධිය පිණිස. අන්න ඒ වගේ දුක් දීලා දුක නැති කරන්න පුළුවන් කියලා හිතපු පිරිසක් හිටියා. තව පිරිසක් කල්පනා කළා දුක නැති කරන්න නම් පුළුවන් දුක් දීලා නෙමෙයි
සැපවිඳලම තමයි කවදාහරි ජීවිතය අවබෝධ කරගන්න ලැබෙන්නේ කියලා. කාමසුගල්ලිකානු යෝගේ තථාගතයන් වහන්සේ මේ ක්‍රමවේද දෙක මත හැරියා. අතහැරලා උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කළා ධර්මය අවබෝධ කරගන්න නම් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕනි කියලා. අද කාලේ මිනිස්සු මධ්‍යම ප්‍රතිපදාව විස්තර කරනව අර්ථවත් කරනව වැරදි සමහර අවස්ථාවලදී නොදැන. සමහර වෙලාවට මිනිස්සු හිතන්නේ පොඩ්ඩක් බොන්නෙත් නැතුව ගොඩක් බොන්නෙත් නැතුව ටිකක් බොන එක වගේ මධ්‍යම ප්‍රතිපදාවක් වගේ අඩුවෙන්ම කන්නෙත් නැතුව වැඩියෙන්ම කන්නෙත් නැතුව මධ්‍යම ප්‍රමාණයට කන්න ඕනි. ඔය සමහර දේවල් වලදී මධ්‍යම ප්‍රතිපදාව කියලා මේ අපි නිකන් කරන දේවල් වලට ගොඩාක් මිනිස්සු කියනවනේ ඕනිම දෙයක මධ්‍යම ප්‍රතිපදාව තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් වලට මේ ධර්මයේ වචනය භාවිතා කරන්න එපායව මධ්‍යම ප්‍රතිපදාව නෙමෙයි. මධ්‍යම ප්‍රතිපදාව කිව්වේ අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මේ අටට විතරයි මධ්‍යම ප්‍රතිපදාව කිව්වේ. අපි ඒක එක එක දේවල් වලට භාවිතා කරන්න හොඳ නෑ. එහෙම කිරීම තුලින් අපේ ධර්මයට තියෙන වටිනාකම නැති වෙලා යනවා. ඇත්තටම අපි භාවිතා කරන්නත් හොඳ නෑ, අනික් අය භාවිතා කරනකොටත් අපි ඒක කියලා දෙන්න ඕනේ. ඕනි වචනයක් කියන්න, hina wenna wacana kiyanda vihilu kiyanda oni ekak kiyanda habai saasanika dewal bhavitayata ganna epa kiyala mokada apita thamai e wagakima tiyenne me buddha saasanaya kiyana eka araksha karaganeeme wagakima api dharmaya avabodha karagatte nathath anagathe kenekuta hari avabodha karaganna me dharmaya araksha karala den eka api karana මහා විශාල පින්කමක්නේ. අතීතයේ සිටි ඔක්කොම ප්‍රතිපත්තිම පෙරුවේ නෑනේ. සමහර අය කලේ ධර්මයේ රැකගන්න සාසනය රැකගන්න මහා විශාල මෙහෙවරවල් කළා. සටන් කළා සමහර අය බුද්ධ සාසනය රැකගන්න ඕනි කියලා. සමහර අය ජීවිත පරිත්‍යාග කළා. ඒ වගේ තමයි සම්බුද්ධ සාසනය බොහෝම කපවිලා ආරක්ෂා කරගත්තේ. අපිත් බුද්ධ ශාසනය රකින්න උදව් කරන්නට ඕනේ. බලන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින් මුගන්නනවා සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියන්නේ සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කියනවා නිවැරදි දැකීම කියලා. නමුත් සම්මා දිට්ඨිය කියන එක සරලව එහෙම කියුවට අපිට පින් ගැන පව් ගැන අවබෝධයක් තියෙනං ඒ අවබෝධය නිසා අපි පව් කරන්න නැතුව ඉන්නවනම් ඒ අවබෝධය නිසා අපි පින් කරනවනම් අන්න ඒක තමයි අපේ සම්මා දිට්ඨිය. හොඳට මතකේ තියාගන්න. පින් පව් ගැන අවබෝධය ඇති කරගෙන අවබෝධය නිසාම පව් කරන එක අඩු කරනවා පින් කරනවා අපේ සම්මා දිට්ඨිය. ඒක ඒකට අපි කියන කම්මස්ස කතා සම්මා දිට්ඨි කියලා. ඒ කියන්නේ කර්මය කර්මඵලය පිළිබඳ සම්මා දිට්ඨිය නැත්තම් නිවැරදි අවබෝධය. ඊළඟට අපි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ ඉගෙන ගන්නවා. ඉගෙනගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න අපි මහන්සි ගන්නවා. ඒක අපේ සම්මා දිට්ඨියක්. ඒකට කියනවා චතුසච්ච සම්මා දිට්ඨිය කියලා. ඊළඟට අපි පුරුදු වෙනවා සමත භාවනාවක් වඩන්න. කාලයක් සමත භාවනා වඩනකොට සමත භාවනාව ගැන අවබෝධයක් ඇති වෙනවා. ඒක අපේ තුන්වෙනි සම්මා දිට්ඨිය.
එකට කියන නම සමත ඥාන සම්මා දිට්ඨි අපි පුරුදු වෙනවා විදර්ශනා භාවනාවක් පුරුදු කරන්න කාලයක් විදසුන් වඩනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන අපිට අවබෝධයක් ඇති වෙනවා ඒක අපේ සම්මා දිට්ඨියක් ඒකට කියන විපස්සනා ඥාන සම්මා දිට්ඨි කියලා මෙන්න මේ සම්මා දිට්ඨි හතර ඇති කරගන්න තමයි අපි උත්සාහ කරන්නට ඕනේ තේරුණානේ සම්මා දිට්ඨි හතර ඊළඟ එක සම්මා සංකප්ප සංකප්ප කියන්නේ සංකල්පනා සංකල්පනා කියන්නේ අපිට ඇති වෙන සිතුවිලි ඒ සිතුවිලි සම්මා සංකප්ප කරගන්නට ඕනේ ඇයි වැඩිපුර ඇති වෙන්නේ මිත්‍යා සංකප්ප අපිට මොනවද මිත්‍යා සංකප්ප කාම සංකප්ප කාම වස්තුන් ගැන ආසාවෙන් කල්පනා කරනවා සසරින් මාපු පුරුද්දක් වගේ තේනවනේ කාම වස්තුන්ට ඇති ඇලීමක් අපි තුළ අන්න ඒව ගැන අපි අනන්තවත් හිතනවා වැඩියෙන්ම හිතන්නේ ඒව අපේ ජීවිතේ ව්‍යාපාද සංකප්ප කාම සංකල්පනා නැත්තම් තරහෙන් වෛරයෙන් කෝපයෙන් ඉරිසියාවෙන් පළිගන්න අදහසින් එකට එක කරන අදහසින් ගැටීමෙන් ඉන්න ව්‍යාපාදයේ තරහ මිත්‍යා සංකප්පයක් වැරදි සංකල්පයක් එහෙම නැත්තම් අවිහිංසා සංකප්ප අනුන්ට හිංසාවක් කරන්න පීඩාවක් කරන්න කරදරයක් කරන්න බාධාවක් කරන්න අනතුරක් කරන්න හිතනවා කාට හරි බනින්න හරි ගහන්න හරි රවන්න හරි ඔරවන්න හරි හොඳ වෙන් දෙකක් කියලා දෙන්න හරි ඔය වගේ හිතනවා එක එක විදිහට මිත්‍යා සංකප්ප මේ මිත්‍යා සංකප්ප හිතන හැම මොහොතකම අකුසල් රැස් වෙනවා පාප ධර්ම රැස් වෙනවා සසර ගමන දීර්ඝ වෙනවා අපි ඒ වෙනුවට පුරුදු කරන්න ඕනි සම්මා සංකප්පය නෙක්ඛම්ම සංකප්ප කාම සංකල්පයට විරුද්ධක අතහැරීම කාම සංකල්පය කරන්නේ ඇලීම මේක අතහැරීම බුදුන් වඳිනකොට ඇති වෙන්නේ නෙක්ඛම්ම සංකප්ප පිරිත් කියනකොට ඇති වෙන්නේ නෙක්ඛම්ම සංකප්ප ආදරයෙන් ගෞරවයෙන් බනහනකොට ඇති වෙන්නේ නෙක්ඛම්ම සංකප්ප භාවනා අරමුණක් මෙනෙහි කරනකොට ඇති වෙන්නේ නෙක්ඛම්ම සංකප්ප ධර්ම සාකච්ඡාවක් කරනකොට ඇති වෙන්නේ නෙක්ඛම්ම සංකප්ප සිල් ගන්න කොට ඇති වෙන්නේ නෙක්ඛම්ම සංකප්ප අන්න දන් දෙන කොටත් එහෙමයි වෙන පින්කම් කරන කොටත් එහෙමයි පුරුදු කරන්න ඕනි නෙක්ඛම්ම සංකප්ප අතහැරීම දහමට කුසලයට සිත යොමු කරන හැම මොහොතකම නෙක්ඛම්ම සංකප්ප වර්ධනය වෙනවා ඊළඟට අව්‍යාපාද සංකප්ප හැමදාම පුරුදු වෙන්න ඕනි මෛත්‍රිය උදේ අවදි වුණත් සියලු සත්වයන්ට මෛත්‍රී කරලම ඇඳෙන් හරි පැදුරෙන් හරි නැගිටින්න පුරුදු වෙන්න ඕනේ සියලු සත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා වාර කීපයක් ඉතල නැගිටින්න පුරුදු වෙන්න රැට අන්තිමට නිදා ගන්න සූදානම් වෙලා ටික වෙලාවක් සියලු සත්වයන්ට මෛත්‍රී හිතන්න පුරුදු වෙන්න මෛත්‍රී කරන්න පුරුදු වෙන්න විවේක තියෙන වෙලාවටත් මෛත්‍රිය පුරුදු කරන්න දවසට දහස් වතාවක්වත් සියලු සත්වයන්ට මෙත් වඩන්න අප්‍රමාණ කුසලයක් රැස් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් පරිපූර්ණ වෙනවා අව්‍යාපාද සංකප්ප කියන අංගෙ ඊළඟට අවිහිංසා සංකප්ප හිංසාවක් පීඩාවක් කරන්න හිතන එක විහිංසාන එක මිත්‍යා සංකප්ප අවිහිංසා කියන්නේ කරුණාවටයි අන් සත්වයන් දුකටපත් වුනහම ඔවුන්ට පුළුවන් අපිට පුළුවන් විදිහට ඔවුන්ගේ දුකට පිහිට වෙන්න හිතනවා අන්න බලන්න සම්මා සංකප්ප වැඩෙනවා ඊළඟට සම්මා වාචා වචනය ආරක්ෂා කරගන්න ඕනි බොරු කියන්නේ නැතුව කේලම් කියන්නේ නැතුව පරුස වචන කියන්නේ නැතුව හිස් වචන කියන්නේ නැතුව
හොඳට පරිස්සම් කර ගන්න ඕනි වචනය බොරු කේලම් පරුස වචන හිස් වචන කියන්නේ අකුසල් හතරක් කපාය ගාමි අකුසල් හතරක් බහුල බහුල ලෙස ඒකක් කළත් අපායට යන්න ප්‍රමාණවත් වෙනවා ඒ වචනය සංවර කර ගැනීම තමයි ඒ වරදින් වැළකීම තමයි සම්මා වාචා සම්මා කම්මන්ත ඒකුවේ ප්‍රාණඝාතය සොරකම කාම මිත්‍යාචාරය මිත්‍යා කම්මන්ත ප්‍රාණඝාතයෙන් සොරකමින් කාම මිත්‍යාචාරයෙන් වැළකීම සම්මා කම්මන්ත කය සීලවන්ත කර ගැනීම කයින් සිදුවෙන පව් නොකිරීම සම්මා ආජීව ඒ කියන්නේ ජීවත් වෙන්න පව් සිද්ධ වෙන දේවල් කවදාවත් කරන්නේ නැතුව ධාර්මිකවම ජීවත් වෙන්න ඕනේ රැකියාවට හොරකමක් වංචාවක් පගාව ගැනීමක් ප්‍රාණඝාතයක් අකුසලයන් සිදුවෙන රැකියා කරන්නට එපා ධාර්මික රැකියාවක් විතරක් කරන්න ඒකයි සම්මා ආජීව සම්මා වායාම අකුසලයන් දුරු කරලා කුසලයන් දියුණු කරගන්න පුළුවන් හැම වෙලාවකම උත්සාහ කරන්න ඒක තමයි සම්මා වායාම බණ අහන්න උත්සාහ කිරීම භාවනා කරන්න උත්සාහ කිරීම ධර්ම ඉගෙන ගන්න උත්සාහ කිරීම ඒ ඔක්කොගෙම සම්මා වායාම වැඩෙනවා සම්මා සති කියන්නේ භාවනා මානසිකාරයක් තුල හොඳට හිත පිහිටුවන්න පුරුදු කරනවා එසේ පුහුණු කරනකොට සම්මා සතිය වැඩෙනවා ඒ වගේම හිත සමාධිගත වෙමින් සම්මා සමාධියට ඔබ ළඟා වෙනවා ඉතින් අද රැස් කරගත්ත මේ උදාර පින ගැන හිතලා හැමෝම සතුටටපත් වෙන්න අද දායකත්වයේ දරුවේ වැබඩ නැගෙනහිර අංක 92 නිවසේහි පදිංචි අමිල තුසාර දර්ශන ඩයනි කියන මහත්ම මහත්මීන් නැත්තන් දූ දරුවන් සුජාතා ගංගා කියන ලේලිලා සහ ප්‍රියසාන්ත බෑනා ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා වැබඩ නැගෙනහිර අංක 92 නිවසේ පදිංචි KAD චන්ද්‍රා පත්මිනී මහත්මියගේ 72 ජන්මදිනයට ආශිර්වාද කරන්න ඒ පින්වන්ත මෞතුමිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා අභව ප්‍රාප්ත වූ මෑණියන්ගේ දෙමව්පියන් වන KAD කරණේලිස් අප්පුහාමි යසවති ගණේපල කියන ආදරණීය මව්පියන්ටත් සසර කතරින් එතරව ලෝකෝත්තරමා නිවන අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා වසර 34කට පෙර අභව ප්‍රාප්ත ස්වාමි පුරුෂයා වන DM හේමරත්න චූටි මුදලාලිටත් ඒ වගේම මීට වසර 12කට පෙර අභව ප්‍රාප්ත ටිරාන් චන්දන ලොකු පුතාටත් පත්මසිරි සහෝදරයාටත් සසර වසනාතුරු අකල් මරණ සිදු නොවේවා ඒ වගේම ඊටාම වාසනාවන්ත ජීවිත පෙළක් ලැබේවා සසර දුක්ගෙන නිවේවා උතුම් නිවනින් සැනසීම වේවා සුජීවත්ව සිටින අමිල තුසාර දර්ශන ඩයනි කියන දූ දරුවන්ට සුජාතා ගංගා පියසාන්ත කියන සුජාතා ගංගා කියන ලේලිවරුන්ට ප්‍රියසාන්ත බෑනාට නිදුක් නිරෝගී සුව ලැබේවා රැකී ආරක්ෂා කටයුතු දියුණු වේවා පෞල් ජීවිත සාර්ථක වේවා ඒ වගේම දසින්දු හිරුක පසින්දි යසන්දි බිනුති සඳුවර කියන මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා නිදුක් නිරෝගී සුව ලැබේවා ධාරණ ශක්තිය වර්ධනය වේවා දිදුල මාධ්‍ය ජාලයේ සභාපති අති ගෞරවනීය මාලිගාවේ ලස්සජී නායක ස්වාමින් වහන්සේටත් දේශකයන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් නෑදෑ හිත මිත්‍රාදී සැමටත් ලෝකවාසී සැමටත් ආශිර්වාද කරනවා සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ආයුෂයෙන් ශරීර වර්ණයෙන් නිරෝගී සැපයෙන් කායික බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා ගුණයෙන් නුවණින් යස ඉසුරින් සැප සම්පතින් ධන දහන්නෙන් වැඩෙත්වා
अपल उपद्रव सतरु करदर मारक बाधक नवग्रह दोष दुरुवेवा अस्वह कटवह दोष दुरुवेवा सियलु प्रार्थना सफल वेवा उतुम निवनिंग सनसेंड मे पिंग हेतु वासना वेवा सियलु देवियोद मे पिंग अनुमोदंग देवियांगी दिव्य सप संपत्ति असैसुरु वर्धनय कर गणित्वा देवियांगे तसे मिताशीर्वादे रकवरणय आरक्षाव अपहट लभेवा देवियो उतुम निवनिंग सनसेत्वा आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु लोकशासनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्टा च बुम्मट्टा देवानागा महिद्दिका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु मं परंति गौरवेन बन ऐसु ओबट उतुम चतुरार्य सत्य धर्मेम अवबोध वेवा सुपिन्नतुनी ओब अपकरे अनुकंपावेन मे उतुम धर्मानुशासनाव देशना करनु लभू पिन्वंत वू देशकयानट वहन्सेट नमस्कार कीमट स्तुतिय एवगेम दिगासिरी संपत्ति लभेवा यन प्रार्थनाव ओब अप हैम दिनाम शब्द नगा साधु कियमिन प्रार्थना करमु साधु 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 एवगेम सुपिन्नतुनी धर्मश्रवणे कर लंकावासी लोकवासी सेमटत् සදෙහිති දායකත්වයන් ගැන කටයුතු කරන ලබු පින්වතුන්ටත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ලැබේවායි ටීවී දිදුල කාර්ය මණ්ඩලයේ හැටියට අප මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. සුපින්නතුනි ඔබටත් මෙවැනි වටිනා ධර්මදේශනාවක් වෙනුවෙන් සදෙහිති දායකත්වයන් ගැන කටයුතු කරන ලබන්නට පුළුවන්කම තිබෙනවා. 0112 56 36 36 යන දුරකථන අංකය පින් නැති ඔබ වෙනුවෙන් විවෘතයි. සැමට තෙරුවන් සරණයි.